මරණා පිළිබඳ මහා මරණ බයක් මේ මිනිසුන්ගේ සිත් තුළ ඇති කරන්න හොඳයි. ඉතින් මරණ බය මරණයට ප්‍රධාන හේතුවක් වෙනවා. මරණ වැඩි වෙන. ඒ නිසා මේක එහෙම බය විය යුතු මාරාන්තික රෝගයක් නෙවෙයි. දැන් අපි ගත්තොත් මේ කොරෝනා අසනීපේ හැදෙන 181. එයාලගේ ඇඟට පෙතටත් නොදෙනී හොඳ වෙලා ගෙදර යන. සමහර අය දන්නෙත් නැහැ හැදිලා හොඳ වෙලා. 114ක් යන්තම් පොඩි හෙම්බිරිස්සාවක් වගේ එකක් හැදිලා යන්තම් පොඩි ඉසරදයක් හැදිලා පුංචි උණක් ගැනිලා ඉන්ජෙක්ෂන් එකක් ගන්නකොට සමහර අයට හැදෙනවා වගේ හොඳ වෙලා යනවා. ඒ කියන්නේ 195ක්ම මේක හැදින අය හොඳ වෙලා යනවා. 105කට අමාරුයි. හැබැයි ඒ 150 50ෙමුත් 103ක් හොඳ වෙලා යනවා. තවමත් අද මේ දැන් වෙනකොට ලංකාවේ මරණ අනුපාතය 1.9. ඒ නිසා අපි කලබල නොකර හත විවෘත කරගෙන ප්‍රවේශමෙන් පුළුවන් තරම් හැම එක්කෙනාම ස්වේච්ඡාවෙන් ප්‍රවේශම් වෙමින් වෛද්‍ය පිළිවෙත් 100%ක් අනුගමනය කරමින් මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන කියලායි මම හිතන්නේ. අපි මේ සෞඛ්‍ය උපදේශ පරිදි අපි හැම කෙනෙක්ම පරිස්සම් වෙමින් මේ රට විවෘත කරන්න වෙනවා. රට වහලා තිබුණත් අපේ රටේ 115ක් පමණ ඉන්න රාජ්‍ය සේවකයන්ට මේ අවුරුදු දෙකකට ආසන්න කාලයකදී කිසිම රාජ්‍ය සේවකයෙකු තමන්ගේ වැටුපෙන් පියලා කඩු කළා නැහැ. ඒක ක්‍රියාත්මක කළා තියෙනවා. විපක්ෂයට අවශ්‍ය කළා තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. මම දැක්කා වපරැහෙන් බලන මහත්තුරු ඉන්නවා. අපලට පේනකොට කියනවා කර්මාන්ත ශාලා ටික වහන්න ඕනේ. පපුව ඇතුලේ මොකක් කියත් හිතේ තියාගෙනද ඔක කියන්නේ? පපුව ඇතුලේ තියෙන්නේ වෙන චේතනාවක්. රටක ආපදාවක් සිද්ධ වෙච්ච වෙලාවේ බොරදියේ මාළුබාමින් දේශපාලන වශයෙන් මේ විදියට කුහක කමින් මේ කරන අයට ආනන්තරිය පාප කර්මය කරපු අය බවට පරිවර්තනය වෙනවා. එයාට ස්ථාවර රටක් නම් ඒගොල්ලන්ට දේශපාලනය කරන්න බෑ. වේදිකාව හදාගන්න මේ උත්සාහ කරන්නේ නැතුව මේක එක කොවිඩ් හැදෙන රෝගියෙක් දිහාවත් මේ රටේ දවසකට මීයන ඒ අය වෙනුවෙන්වත් නෙවෙයි මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ එන්නත අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකොට මේ රටේ ජනතාවට එන්නත ලබා දීමේ වැඩ කටයුතු අවසන් කළා. නැවතත් මේ රට විවෘත කරමින් රට ආර්ථික වශයෙන් ගොඩ අරගෙන සෞභාග්‍ය දැක්ම ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට අපි ලෑස්ති වෙනවා රජයක් හැටියට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.